ප්‍රදේශ රසකට සුළං අකුණු මැද තදට වැසි ඇදහැලුණා. මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේ එක්ක මරු ඉඟුරු. පෙරේදා ඇඳලා මේ කියන්නේ කතාව. හැබැයි ඊයේ වෙනකොටත් ඒ තත්ත්වය එහෙමයි. මොකද්ද මේකට හේතුව? මේකට හේතුව කියලා කියන්නේ අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් තමයි මේ විදිහට බොහෝ ප්‍රදේශවලට අදත් හවස් කාලයේදීත් රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා දැනටමත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙනවා. ප්‍රධාන සිරස්තලයක් විදිහට ගත්තම බස්සාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට, පුත්තලම දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථාන මිලිමීටර 100 ඉක්මු තද වැසි ඇදහැලෙනවා කියලා අද දවසේ පුවත්පතේ සඳහන් කරලා තිබෙනවා. බොහෝ ප්‍රදේශවලට අදත් වැස්ස මේ අද පුවත්පතේ ප්‍රධාන ඡායාරූප වාර්තාව. Daily morning පුවත්පත වාර්තා කරන්නේ landslides early warnings issued to 4 district වාර්තා කරලා තිබෙනවා මේ සම්බන්ධව ප්‍රධාන සිරස්තලයේ විදිහට thunder showers to continue round the clock වාර්තා කරන්නේ අද දවසේ දැනටමත් විශේෂම නායාමයේ අවදානම් සහිත කලාප ප්‍රකාශයට පත් කරලා තිබෙනවා දිස්ත්‍රික්ක 4කට නායම් නිවේදන මේ ලබා දීලා තියෙනවා කියන එකයි සඳහන් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම ගත්තයන් පස්සේ නායාමයේ අවදානම් නිකුත් කරලා තිබෙන්නේ දැනට ගාල්ල කළුතර කෑගල්ල සහ මාතර කියන දිස්ත්‍රික්ක සඳහා සමහර ප්‍රදේශවලට මිලිමීටර 162 වලල්ලා විටට මිලිමීටර 112ක් ලැබිලා තිනවා එම හොරණ ප්‍රදේශයට මිලිමීටර 115ක් ලැබිලා තිබෙනවා නෙළුව ප්‍රදේශයට මිලිමීටර 109ක් උඩුගම් ප්‍රදේශයට මිලිමීටර 99ක වර්ෂාපතනයක් ලැබිලා තිබෙනවා කියන එක දැනට සඳහන් වෙද්දී මේ කාල සීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම වර්ෂාපතනය ලැබිලා තිබුණේ එය මිලිමීටර 162ක් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා වතුර හැම තැනම වතුර ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ water everywhere කියලා අද දවසේ බයිසිකලෙන් යන කට්ටිය තමයි මේ වතුරත් එක්ක ලොකු පොරබැදීමක් කරන්න මෙන්නේ ඔබ දන්නව වෙලක් තියෙනකොට ජලාශයක් තියෙනකොට සපත්තු තියෙනවා ඉතින් මේ වගේ යනවා කියන්නේ වතුර පාර එහාට මෙහාට වැටෙනවා ඉතින් සමහර වෙලාවට තියෙන වතුර පාර කොච්චර සැරයිද කියලා දන්නේත් නැහැ මේ අපිට පුරුදු පුහුණු වෙච්ච තැනනේ කියලා වේගෙන් යනවා නමුත් වේගෙන් යන්න විදිහක් නැහැ බයිසිකල් වල යන කට්ටියට එහෙම වතුර පාරට ඇදිලා යනවා ඉතින් ඒ වගේම තමයි පොඩි වාහනවත් යනකොට බලාගෙන කියලායි අද දවසේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් ඔබට වාර්තා කරලා තියෙන කරුණුත් එක්ක අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න